එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්වීම් ලැබූ අමාත්‍ය නවීන් දිසානායක මහතා අද සිරිකුත පක්ෂ මූලස්ථානයේදී වැඩ ආරම්භ කළා. මෙම අවස්ථාවට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. පක්ෂය ජයග්‍රහී භාවතට ගැනීම අපේ වගකීමයි. මෙම මේ 77 අපි පෙර වගේ අපිට දැන් මේ කරන්න පුළුවන් කියලා මට විශාල විශ්වාසයක් තියෙනවා. ඒ නොකරත් ලැබෙනා මේ දාත්තේ අපට භයානක ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපගේ පක්ෂය මේ රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය. අපි කණ්ඩායම හැකියමෙන් වැඩ කර යුතුයි. අපි අපේ පොදු න්‍යාය පත්‍රය තුළින් අපට ජයග්‍රහී භාවතකට එන්න පුළුවන්. අනාගත පරම්පරාව තමයි මෙතනින් ඉදිරිපත් වෙන්න තියෙන පක්ෂට නායකත්ව දෙන පුද්ගලයා මේ අය අතර පස්සේ තවත් අරුතෙන් එන අය තිබුණා. ජනතාවගේ ඡන්දයෙන් පත් වෙනවා නම් ඒ පක්ෂ කොහොමද ඉදිරියට ගෙනියන්නේ? කවුද දෙවනි පෙළේ නායක, කවුද තුන්වෙනි පෙළේ නායක, කවුද අනාගත නායක කියලා පෙන්නන්න. එහෙම පෙන්නන්න පුළුවන් එකම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ විතරයි කියන්න පුළුවන්. එක්සයි 20 නෙමෙයි 20යි 30 වෙනකන් අපිට පෙන්නන්න. අද පොහොත්තුවට තියෙන අලුත් මුහුණ මොනවද? විශ්‍රාමගේ හමුදා නිලධාරියා. ආපහු ඉතිමයක් ඇති කරන්න බලන්න. අද ඔක්කොම වෙන්නේ විශ්‍රාමගේ හමුදා නිලධාරියා. මට පෝස්ටර් පෙන්වන්නේ එක මන්ත්‍රීවරයෙක්ගේ මූණ එක. හොඳ වුණා නරක වුණා. මේ පාර්ලිමේන්තුවේ කෑ ගහන එක්කෙනෙක්ගේ මූණක් පෙන්වන්න. දැකලා තියෙනවද? ළඟදි දැක්කද? පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කොච්චර කෑ ගැහුවත් එහෙනම් මෙතෙන්ට ගෙනියන්න බලන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු රාජපක්ෂ රෙජිමය. ආපහු ගේන්න ඉන්නේ. මම එකක් කියන්න. මේගොල්ලෝ වෙනුවෙන් අද පෙනී සිටින මෙන්න මේවැය ඉන්න මාධ්‍යවේදීන් ගණනාවක් ඊළඟ සැරේ නැති වෙයි ඒගොල්ලෝ ඉන්නවා.